ගොඩක් අය WhatsApp ගැන හොයනවනේ මේ දවස්වල ඉතින් මං හිතුවා WhatsApp වල app එකේ අපිට දීලා තියෙන ඕගොල්ලෝ පාවිච්චි කරන්න නැති features තුනක් ගැන video එකක් කරන්න. ඉතින් මේ තුන සමහරලාට මේගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ මේ features තියෙනවා කියලා දන්නේ නැහැ මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ trick තුනක් ගැන තමයි අද මම මේ video එක කරන්න හැදුවේ. එහෙනම් අපි යමු video එකට. මේ වගේ videos සහ බලන්න කැමති නම් ඔයාලට පුළුවන් මගේ channel එක මෙන්න මෙතනින් subscribe කරන්න. එහා පැත්තේ තියෙන පොඩි bell එකක්. ඒ bell එක ගැබුවොත් තමයි මේ වගේ video මම ඉස්සරහට දාපු ගමන් මේක ඔයාගේ phone එකට ගෙන්න ගන්නත් පුළුවන් වෙන්නේ. ඉස්සරහටත් ඕන නම් මෙන්න මේ වගේ ඒවා අනිවාර්යයෙන්ම අඩින් comment එකක් දාන්න ඕනි කියලා. එතකොට මම තවත් video තුනක් විතර දිනවා. මේකේ ගොඩක් tricks තියෙනවා WhatsApp app එකේ. එහෙනම් අපි යමු video එකට. ඔයාට අවශ්‍ය ඕනෑම electronic උපකරණ වගේම t-shirt ඇතුළු සෑම දෙයක්ම අපෙන් ඉතාමත් අඩු මිලට මිලදීගෙන නිවසටම ගෙන්න ගන්නත් පුළුවන්. ඔයාට කරන්න තියෙන අපේ WhatsApp number එකට message එකක් දාන එක විතරයි. message එක දාපු ගමන් ඔයාලට මෙන්න මේ වගේ auto reply එකක් එනවා. ඊට පස්සේ උඩම තියෙන link එක ඔබපු ගමන් අපි ගව තියෙන product ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඕන product එක මෙන්න මෙතනින් select කරගෙන අපිට එවන්න ඕනේ. ඊට පස්සේ අපි ඔයාලට 20% discount එකක් දාලා ඒ බඩු ටික දවස් 3ක් ඇතුළත ඔයාගේ ගෙදරට මෙවනවා. ඒ වගේම බඩු ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්නත් පුළුවන්. දැන් අපිට call කරන්න වාසි දිනන්න. හරි ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ WhatsApp app එක මුලින්ම open කරගන්න. ඉතින් ඔයාට පේනවා මෙන්න මෙතන තියෙනවා මගේ WhatsApp app එක මේ විදිහට මම open කරගන්නම්. ඉතින් ඔයාට මුලින්ම පේනවා ඇති මට message 3ක් ඇවිල්ලා තියෙනවා එක්කෙනෙක්ගෙන්. ඉතින් මම මුලින්ම කියලා දෙන්නම් මෙන්න මේ වගේ message 3ක් 5ක් 6ක් 7ක් ආවට පස්සේ මෙන්න මේක අපි touch කරන්න නැතුව මේ මෙයා ආපු message ටික කොහොමද බලාගන්නේ කියලා. දැන් ඔයා හිතනවා ඇති last seen අයින් කරා නැත්නම් read receipt එක අයින් කරා. එතකොට එයාට පේන්නේ නැහැ නේ. එච්චර දේවල් අපි මේකට කරන්න ඕන නැහැ. අපිට WhatsApp එකේම trick එකක් මේකට දීලා දෙනවා. මෙන්න මේ සර්ච් කරන බාර් එක ටච් කරලා ඔයාට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන කෙනාගේ නම මෙන්න මෙතන ටයිප් කරගන්න එක. මේ විදිහට මම පැන්ඩා ටෙක් නියු කියලා ටයිප් කරලා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් මම පැන්ඩා ටෙක් නියු කියලා මෙන්න මෙතන ටයිප් කරා. ඉතින් ඔයාලා පේනවා මෙන්න මෙතන යටි පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් පැන්ඩා ටෙක් නියු, පැන්ඩා ටෙක් නියු, පැන්ඩා ටෙක් නියු කියලා මැසේජස් තුනක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා එයා එවපු පළවෙනි මැසේජ් එක තමයි හායි කියන මැසේජ් එක. ඊට පස්සේ ආ දෙවෙනියට එවලා තියෙනවා හෙලෝ කියලා මැසේජ් එකක්. එයා තුන්වෙනියට තමයි එවලා තියෙන මොකද කරන්න කියලා. ඉතින් ඔයා හිතනයි මේ ඇත්තද කියලා. ඉතින් මේ විදිහට මම මේ පැන්ඩා ටෙක් නියු කියන එක ටච් කරලා පෙන්නනම් ඔයාලට පේනවා මුලින්ම එයා හායි කියලා එවලා තියෙනවා, හෙලෝ කියලා තියෙනවා, මොකද කරන්න කියලා එවලා තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි කෙනෙක් අපිට මැසේජ් පහක් හයක් හරි එව්වොත් එහෙම ඒක එයාට පේන්නේ නැති විදිහට සාර්ථක වේක බලාගන්නේ. ඉතින් එහෙනම් අපි යමු දෙවෙනි ට්‍රික් එක මොකක්ද කියලා බලන්න. ඉතින් දෙවෙනි ට්‍රික් එක කරන්නත් ඔයා යන්න ඕනේ ඔයාගේ chat එකට, ඔයා WhatsApp app එකට ගිහිල්ලා ඔයාට කාගේ හරි chat එකක් open කරගන්න. ඉතින් ඔයාට පේනවා මෙන්න මෙතන තියෙනවා record button එක. මෙන්න මේ record button එක දාලා මම මේක මෙහෙම කෙනෙක්ට voice එකක් යවනවා. දැන් මම මේ කියන එක වෙන කෙනෙක්ට යනවා. ඉතින් දැන් මේක මෙහෙම record වෙන ගමන් තියෙන ඊට පස්සේ ඔයා කරන්න තියෙන මෙන්න මේක ඔයා කියවපු එක හරිද? ඔයා කියවපු එක ඔයාට බලාගන්න විදියක් නැහැ. ඔයා මේක හරියට කියලා තියනවාද? ඊට පස්සේ ඔයාට එහෙම කිසිම දෙයක් බලාගන්න විදියක් නැහැ. ඔයාට දෙන්නේ මෙන්න මේක send කියන option එක විතරයි. ඉතින් මම මෙන්න මේ send කියන option එක ගෙවුවට පස්සේ ඒක යාට යනවා. ඊට පස්සේ තමයි ඔයාට මෙන්න මෙතන touch කරලා ඒක අහන්න මේ මොනවද මේ කිව්වේ කියලා. ඉතින් ඔයාට ප්‍රශ්නයක් ඇවිල්ලාදී මේක යවන්න කලින් අපිට බලාගන්න විදියක් නැද්ද? අපි මේ record කරපු එක අපිට අහලා ඒක හරිනම් විතරක් යවන්න බැරිද නම් ඒක delete කරලා අලුතෙන් record කරලා යවන්න වෙන මෙහෙම option එකක් නැද්ද කියලා. එහෙම ඔප්ෂන් එකකුත් WhatsApp එකේ දීලා තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ මෙන්න මේ රෙකෝඩ් කියන බටන් එක ටච් කරගෙන ඉඳලා පස්සේ මේක රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයා මෙන්න මේක මෙහෙම උඩට අදින්න ඕනේ. උඩට ඇද්දට පස්සේ ඔයාට පේනවා මෙතන මේක ලොක් වුණා. ලොක් වුණාට පස්සේ ඔයාට පේනවා මේක 7 8 කියලා මේ විදිහට රෙකෝඩ් වෙන ගමන් තමයි දැන් තියෙන්නේ. දැන් ඔයාට ඕනේ මේක Tamanට අවශ්‍ය ටික මෙන්න මෙහෙම කතා කරලා ඔයාට ඕනේ දැන් මේක නවත්තලා අහන්න ඔයා කතා කරපුවා හරිද? හරියටම කියලා තියනවද කියලා. ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන බෑක් බටන් එක ටච් කරන එක. ඔන්නෝම ඔයා එකපාරක් බෑක් බටන් එක ටච් කළා. ඔයා ආයිමත් යන්නේ එයාගේ chat එකට. ගියාට පස්සේ ඔයාට පේනවා මෙන්න මෙතන එහා පැත්තේ අපිට අවිල්ල තියෙන රතු පාට delete button එකක්. ඒ වගේම ඔයාට අවිල්ල තියෙන එක අහන්න පුළුවන් මෙව් එකක්. ඔයාට පේනවා ඇති. මේක අපිට මෙන්න මෙතනින් මේ විදිහට අහන්න පුළුවන් ඔයා කිව්වේ මොනවද කියලා. ඊට පස්සේ ඔයාට මේක කැමති නම් මෙන්න මෙතනින් රතු පාට delete button එක touch කරලා delete කරන්න පුළුවන්.
නැත්තම් මෙන්න මෙතනින් send කරන්න පුළුවන්. එහෙනම් අපි බලමු තුන්වෙනි ට්‍රික් එක මොකක්ද කියලා. හරි තුන්වෙනි ට්‍රික් එක කරන්නත් ඔයා යන්න ඕන කැමති කෙනෙක්ගේ profile එකට මේ දිනවා කැමති කෙනෙක්ගේ profile එකට ගිහිල්ලා ඒක ගැන මම සරලව කියන්නම්. ඔයා හිතන්න ඔයාගේ girlfriend හරි ඔයාගේ හොඳම යාළුවෝ හරි නැත්තම් ඔයාගේ අම්මා තාත්තා හරි ඉන්නකොට එයාගේ chat එක ඔයාට හැමතිස්සෙම WhatsApp එකට ඇවිල්ලා එයාත් එක්ක message කරන්න ඕනේ. හැමතිස්සෙම online ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේක ගොඩක් අය depend වෙනවා. මොකද ගොඩක් කට්ටිය කැමති නැහැ online ඉන්න ගොඩක් කියලා. ඔයාට ඕන කෙනාට ඔයාට තප්පරයක් ඇතුළේ message එකක් එවන්න විදියක් නැත්තම් open කර ගමන් ඔයා දැන් මේකට එන්න ඕනේ මේකෙන් ඇවිල්ලා ආයෙමත් WhatsApp එකට ඇවිල්ලා එයාගේ chat එකට ඇවිල්ලා ඉපැයි ඔයා කාට හරි මෙයාට message එකක් යවන්න. ඉතින් ඔයාට මම මේ කියලා දෙන ක්‍රමෙන් පුළුවන් එක touch එකකින් මෙයාට message එකක් යවන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ dot 3 මේ විදිහට එකපාරක් touch කරන එක. touch කළා ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා more කියලා එකක් අන්තිමට. ඔයා මෙන්න මේ more කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන යටම තියෙනවා හතරවෙනි යට add shortcut කියලා. ඔයා කරන්න ඕනේ මෙන්න මේකට touch කරන එක. මේක touch කළාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් එනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් add කියන button එක touch කරන්න ඕනේ. දැන් අපි ෆෝන් එකෙන් හෝම් ස්ක්‍රීන් එකට ගිහින් බලමු මොකක් හරි වෙනසක් වෙලා තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම හෝම් බටන් එක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා පැන්ඩටෙක් නියු කියලා එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා අට ඕන කරේ මෙන්න මේ පැන්ඩටෙක් නියු කියන කෙනත් එක තමයි වැඩිපුර මැසේජ් කරන්නේ. අත් එක ඉක්මනින් chat කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මට ඕන උනේ. ඉතින් මම අතන්ට ගිහලා ඇඩ් ෂෝට් කට් දුන්නට පස්සේ මෙයාගේ chat එක මන්ට මෙන්න මෙතනට දීලා තියෙනවා. ඉතින් ඔයාලට වෙනවා පැන්ඩටෙක් නියු කියලා. ඒකත් නිකම් app එකක් වගේ එකක් මෙන්න මෙතනට දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අත් එක මැසේජ් කරන්න ඕන මෙන්න පැන්ඩටෙක් නියු කියන එක යවපු ගාම වෙනවා අත් එක මැසේජ් කරන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට වැඩියෙන් මැසේජ් කරන අයගේ ප්‍රොෆයිල් මෙන්න මේ විදිහට ඉස්සරහට app එකක් විදිහට ෂෝට් කට් එකක් විදිහට ඇඩ් කරගන්න. ඉතින් ඔන්න ඔය තුන තමයි අද ගෙනාවු සෙටින් තුන. ඉතින් මෙන්න මේ සෙටින් තුන ඔයාට වැදගත් වුණාද කියලා ඇඩින් කමෙන්ට් කරන්න. ඉස්සරහට මෙන්න මේ වගේ ෆීචර්ස් ඕන්න. හැම app එක YouTube app එකේ Facebook app එකේ ඇඟිලා තියෙන රහස් ඔයාට දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඇඩින් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න කියලා අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මගේ channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන පොඩි bell එකක්. ඒ bell එක එබුවොත් තමයි මේ වගේ වීඩියෝ මම දාපු ගමන් ආගේ ෆෝන් එකට ගෙන ගන්නත් පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. Thank you වීඩියෝ එක බලුවට.